வணக்கம் ஆயிபோவான். சிறிது நேரம் சிறு சந்தேவ பிரார்த்தனா கரணவா ஐ லேர்னிங் கோலேஜ் ഇങ്ങനെ கண்ட அப்பே ஹதர் ஸ்ரேணிய தூரவிட்டால அதை குறித்து குசலக்கமாய் பேராயிருந்தே ஆதரணீய தூரத்துலே அத்தனம் அப்பே கிளாஸ் தியன் ஹயமாறு நமுத் ஸ்ரீலங்காவத்துல பாத்திர மே விருத்தி இதுவே அற்புதைய ஹேத்துவே அத்தனம் அப்பே கொடுத்து குசகே பிரதேச வந்துட்டு அவச அப்பே இங்க රාත්‍රී 8:30 9 වෙනකම් පුතේ ඉදිරි කප්පාදුවක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නය නිසා මම ඔයාලගේ ක්ලාස් එක පෝස්ට්පෝන් කරන්නේ නැතුව මම ඔයාලගේ ක්ලාස් එක මේ විදිහට කරන්ඩ ලින්ක් එක ගෲප් එකට දැවවා. ඉතින් ඇත්තටම දැන් අද අපි ගිය සතියේ අපේ පාඩම පටන් ගත්තා. මොකක්ද අපි කතා කර පාඩම පුතේ පුංචි අපේ උපන්දින සාදය කියන පාඩම තමයි අපි කතා කරලා තියෙන්නේ. ඉතින් පුංචි අපේ උපන්දින සාදය කියන පාඩම ඇත්තටම ලේසි පාඩමක්. ඒකේ අපි දැන් ඉගෙනනවා අපේ දුර පුතාලට කොහොමද කෙනෙක්ගේ උපන්දිනයට අපි විශ් කරන්න. ඒ කියන්නේ පුතේ අපි කොහොමද සුබ පතන්නේ. ඒ වගේම සුබපැතුවට පස්සේ අපි කොහොමද යාට ස්තුතිවන්ත කරන්න කියලා අපි ආකාර දෙකම මේ විදි කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි ක්‍රමානුකූලව වැඩ රටාව වැඩ සටහන් ඉදිරියට කරගෙන ආවා. ඒ විදිහටම අපි ඉදිරියට අපේ වැඩ ටික කරගෙන යමු. හරි. දැන් ලියන පොත අරගෙන දිනේ දාගමු ඉක්මනටම. ලියන පොත අරගෙන දිනේ දාමු. ඉක්මන් කරන්නකෝ ඉක්මන් කරන්න. ලියන පොත අරගෙන දිනේ දාගන්න ඉක්මනට. ලියන පොත අරගෙන දිනේ දාන්න ඉක්මනට. අද 2022 4/11 අප්‍රේල් මාසේ 11 වෙනිදාද? හරි. අපි වැඩේ පටන් ගමු. අපි ගිය සතියේ කතා කරේ පුතේ පුංචි අපේ උපන්දින සාදය කියන පාඩම යටතේ. ඉතින් ඇත්තටම ඒකේ අපි ඉවර කරන්න බැරි වුණා. අද අපි ඒක ඉතුරු ටික සාකච්ඡා කරමු. හරි. බලන්න හරි අවබෝධේ. හරි. පුතේ අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද අපේ පුංචි දූල පුතාලා උපන්දින සාදයක භාවිතා කරන දේවල් වලට කොහොමද දෙමලින් කියන්න යන්නේ තමයි අපි දැන් යන්නේ. පුතේ අංක 1 කියලා දාලා ලියා ගන්න මෙහෙම අංක 1 දාන්න. අංක 1 කියලා දාලා හරිම ලේසි වචනයක්. පුතේ අපි සිංහලෙන් කියනවා කේක් කියලා. දෙමළෙන් කියන්නේ කොහොමද කේක් කියලා. ලියා ගන්න පළවෙනි වචනය කේක් ලියා ගන්න. කේක් ස කියන විදිහටම වැඩ කරනවා. කේක් කේක් පුංචි ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න ඒකේ තේරුම පුතා කේක් කේක් ඉරි කෑල්ලක් ගාව ලියා ගන්න කේක් කේක් ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න පුතේ කේක් කේක් ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න කේක් හරි හරි නේද කේක් ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න කේක් කියලා එක ලියාගත් ඉවරයි අතුස්සන බලන්න කොයි තුවක් උසයට තේන්න. එක ලිව්වයි අතුස්සන බලන්න කොයි තුවක් උසයට තේන්න. හරි. හරි. දැන් පුතේ අපි හදන්නේ ඔය ලිව්ව කේක් දෙමලෙන් කියනවා කේක් කියලා සිංහල තේරුමත් කේක්. ඔන්න ඔය ඊළඟට ඔතන අඳින්න ලොකුවට කේක් ගෙඩියක්. ඉක්මනට කේක් ගෙඩියක් ඇඳලා පාඩ කරන්න බලන්න ඉක්මනට. ලස්සනට අඳින්න ඕන. ලස්සනට අඳින්න ඕන කේක් ගෙඩිය. ඉක්මන් කරන්න බලන්න. කේක් ඉරි කෑල්ලක් ගැහුවා කේක් කියලා ලියලා.
ඉක්මන් කරමු. කේක් කියලා ලියලා අදින්න බලන්න කේක් ගෙඩියක් ඇදලා පාට කරන්න බලන්න. ඉක්මන් කරමු. ඉතල පාට කරන්නත් ඕනේ. නිකන් ඉන්න බෑ. ඉක්මන් කරා. හරිද? රූපේ ඇන්දද? රූපේ ඇන්දලා පාට කරලා ඉවරයි පෙන්වන්න බලන්න ස්ක්‍රීන් එකට අල්ලන්න බලන්න පොඩි ටොක් එකට බලන්න පොඩ්ඩක්. හරිද පුතේ? අල්ලන්න බලන්න හොඳයි. අමන්දි නියමයි. සදේසි හොඳයි, සුරි හොඳයි. හොඳයි පුතේ. හොඳයි සුරි. ගොබලන් අනිත් අය. හොඳයි ආදිත්‍ය ලස්සනයි. හොඳයි සඳු. හොඳයි විමෝද්‍යා. හොඳයි සත්සරණි. හරි.
ඇත්තටම හොඳයි. ඒ රූපය ලස්සනට ඇඳලා තියෙනවා අපේ දූල පුතාලා. ඇත්තටම සතුටු වෙයි කියන මම හිතේ. හරි. අපි ලියාගමු දෙවනි වචනය. ලියාගන්න අංක 2. දෙවනි වචනය ලියාගන්න. පුතේ අපි කේක් කපන්න භාවිතා කරනවා මොකද්ද? පිහිය. අපි පිහියට කියන විදිය ලියාගමු දෙවනි වචනය විදියට කප්පි. ලියාගන්න කප්පි. 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 ඉරි කෑල්ලක් පිහිය. ලියාගන්න කප්පි. ඉරි කෑල්ලක් පිහිය. කප්පි. ඉරි කෑල්ලක් පිහිය. කප්පි. ඉරි කෑල්ලක් ගහලා ලියාගන්න තේරුම පුතේ පිහිය. කප්පි. ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියාගන්න පිහිය. කප්පි. ඉරි කෑල්ලක් ගහලා ලියාගන්න පිහිය කියලා. පුතේ ලියලි ඉවරයි නේද ඔක්කොමලා එක? ලිව නේද? ඒ වචනය ලියලි ඉවර නම් යටින් අඳින්න පිහියක්. පිහිය කැපෙනවා හොඳද? ඕ ඕ අඳින්දි බලාගෙන අඳින්න කැපේවි. හරිද? අඳින්න බලන්න. කප්පි පිහිය. හොඳයි සදිසි. කප්පි පිහිය. කප්පි පිහිය. කප්පි පිහිය. හොඳයි සත්සරණි. හොඳයි. හොඳයි විනෝද්‍ය. කේක් කපනවද ඔය වගේ පිහි වලින්? හොඳයි සඳු. හොඳයි අමන්දී.
කේක් කපනවද ඔය හොඳයි සුරි ආදිත්‍යයි මං කරමු Oh, adik tek mangkaran na. Komatika hata gane yanto. Nanti mata puluhan. Lamai iwarai, namun bennik wagi paham rada karan na bih. Namun putih guru warai kwidiya ta. Tapi okkoma hata gane yanto. Hodai sabi si. Koik mangkaran na nita ya. Hodai adik tek ni mas. Hai. අපි ලියාගමු තුන්වෙනි වචනේ අංක 3 කියලා දාලා තුන්වෙනි වචනේ ලියාගමු පුතේ බලූන් ලියාගන්න තුන්වෙනි වචනේ බලූන් බලූන් තුන්වෙනි වචනේ ලියාගන්න බලූන් තුන්වෙනි වචනේ ලියා ගන්න බලූන් බලූන් ඉරි කැලක් ගහලා තේරුම ලියා ගන්න පුතේ බැලුම් බලූන් ඉරි කැලක් ගහලා සිංහල තේරුම ලියා ගන්න බැලුම් 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 balloon balloon hari de liyala ivara nan otana bandinna balloon ball ekak rupayak ඉක්මන් කරමු හොඳයි ආදිත්‍ය හොඳයි අමන්දි හොඳයි සවිසි හොඳයි සුරී නියමයි හොඳයි ගප්පිය හොඳයි කේෂාන් හොඳයි නිමෝද්‍යා හොඳයි නිමෝද්‍යා හොඳයි ඉස්සදේව මම හිතනවා අපේ දුල පුතාලා දැන් මේක ඉවරයි අපි ඉක්මනට වැඩ ටිකට යමු දැන් වෙලාව 6යි තා පැයක කාලයක් විතරයි තියෙන්නේ කුටි අපිට පාඩම් වැඩ ටික කරගන්න ඉතින් ඒක නිසා අපි ඉක්මනටම අපේ වැඩ ටිකට යමු හරි බලන්න හතරවෙනි වචනේ ලියා ගන්න මේසෙයි
මේසෙයි මේසෙයි ලියද්දි කොම්බු දෙකයි සයන්න හොඳද යයන්කට හලකිරීම ලියන්න එපා මේසෙයි මේසෙයි ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියාගන්න මේසය මේසෙයි මේසය මේසෙයි මේසය හරිද ලිව්වද හරි දැන් අදින්න බලන්න මේසේක රූපයක් ඇයි ඔතනට කොලිටුවක් උසව මේසයක් දුන්නේ උතේ අපි කේක් ගෙඩිය තියන්නේ මේසයක් උඩ නේද මේසයක් උඩ නේද නැද්ද අයියෝ අතේ තියන් කේක් කපන කට්ටිය ආ අපි කේක් ගෙඩිය තියන්නේ මේසයක් උඩ නේද අන්න ඒක නිසා තමයි සේ වචනයක් දුන්නේ මේසේ මේසය 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 හොඳට පාඩම් කරන්න මේසේ මේසය හොඳයි අමන්දි හොඳයි විමෝදයා හොඳයි සත්සරණි හොඳයි ඉසුරි හොඳයි සදසි හොඳයි අර ඒ මේසේ උඩ කේක් ගෙඩි අඳින්න මේසේ උඩ අපි කේක් කියන්නේ හොඳයි සදසි හරිද හරි නේද හරි 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 කලබල වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ අනිවාර්යෙන්ම කලබල වෙන්නේ නැහැ කලබලයක් නැහැ හොඳයි ඉස්සෙල්ලා පංකර මොනිට අය විමෝද්‍යා අපි පවුලේ සමාජිකයන් කරාද අවුස් පවුලේ සමාජිකයන් ටික කරාද අපි අවුස් ආ නෑ නෑ නෑ
ඇද්ද හොඳයි කේෂාන් ඉසුරි අපි පවුලේ සමාජිකයන් ටික කරාද ඔව් ටික කරානේ හොඳයි ආදිත්‍යා හරි හොඳයි ඊළඟට අපි ලියාගමු ඊළඟ වචනය පුතේ පරිසු ලියාගන්න ඊළඟ වචනය පරිසු 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 ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න tag ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න tag පරිසු ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න tag ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න tag උතර අඳින බලන්න tag ගොඩක් මංගරන් පරිසු ටැග් දින්න බලන්න ඔතන ටැග් එකක් හොඳයි අමන්දි ලස්සනයි අමන්දි හොඳයි හොඳයි ඉසුරි පරිසු ටැග් ඉක්මන් කරන් හොඳයි කේෂාන් හොඳයි විමෝද්‍යා අනිත්‍ය ඉක්මන් කරමු ඉක්මන් කරන් අනිත්‍ය සර්තා විනාඩි දෙකක් දෙන්න ඉක්මන් කරන්
ඉක්මන් කරන්න. මං කරන්නේ හොඳයි සබු හොඳයි ආදිත්‍යා හොඳයි සබු හොඳයි සබිසි හරි හොඳයි හරි අපි ලියාගමු ඊළඟ වචනය ආදිත්‍ය ඉවරද ඉවරයි සර් අපි ලියාගමු ඊළඟ වචනය පුතේ උරවිනර්හල් ලියාගන්න උරවිනර්හල් ලියා ඔක තමයි අපි ලියන අන්තිම වචනය ඔතෙන්ට ලියාගමු අපි වචනය Ura winner hell, niya mo achane ako ka. Deng auru tu kala si mawa tule ape dule putala gyalo rin ay. Harag. Ura winner hell. Ura winner hell. Iri ka elak ka harate yung muli agande. Ne de yo. Ura winner hell. Ne de yo. Muli agande po te. Ura winner hell. Nae deyo uravinargal nae deyo liya ganna uravinargal nae deyo uravinargal nae deyo e wacane liyapu aya athu ussana balana poddak therumat ekka e wacane liyapu aya athu ussana poddak Teru matte keluar ya tuh sande. Dan utarnya tambin de nae de anggi rupa ya. Eki ane kene 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 kene. Tung hatra dene kadi ne bodak. Hatra dene kwa gaya dino ko bodak. Ikman kara. Ura winner hal nae de yo. Ikman kara de.
උපමං කරන්න. හොඳයි කේෂාන්. හොඳයි අමන්දි. නියමයි. අමන්දි හොඳයි. පැර ටික අල්ලගෙන යනවා. ඔය අපේ අනිත් අය කොයි ඉක්මන් කරන්න අනිත් අය හරිද ළමයි උපන් කරන් ඉවරයි සරට පෙන්නන්න බලන්න ස්ක්‍රීන් එකද හොඳයි සදිසි සදිසි පුතේ පාඩ කරන්න ඕන හරියට කමන්නේ කමන්නේ මම කරන්න ඕන අනිත් අය වචන ටික හොඳට පාඩම් කරගන්න නෑ දෑයෝ ඔය වචනේ නම් වැදගත් ඔයාලා මීට කලින් මම හිතන්නේ ඉගෙනගෙන නැහැ උර විනර් හල් නෑ දෑයෝ ඉතාමත්ම නියම වචනයක් ඒක නිසා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න මේ වචනේ වැඩිපුර උර විනර් හල් නෑ දෑයෝ කියන වචනේ ඕව හොඳට පාඩම් කරන්න පුතේ පාඩම් කරන තරමල තමයි අපේ දූල පුතාලගේ හොඳට මනසට යන්නේ ඉතින් භාෂාව හදාගන්නදී අපිට අනිවාර්යෙන් ඕවා අපේ ඔළුවට යන්න ඕන හොඳට. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මතක තියාගන්න අංක 1 වෙන්න ඕන ඉගෙන ගන්න එක හොඳට. හොඳට ඉගෙන ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉක්මන් කරමු අපි. ඉවරද ඉක්මන් කරන්න ඉක්මන් කරන්න වෙලාව වටිනවා ඉක්මන් කරමු පුතේ
ඉවරද? හරි නේද? හරි. කාලය ඇති. ඒකට ඇති පුතේ වෙලාව. තාම අඳිනයි ඉන්නවද? රූප අඳිනයි ඉන්නවද තවත්? අඳිනයි ඉන්නවනම් අත උස්සන්න පොඩ්ඩක්. හරි. මොකද අනිත් ප්‍රශ්න නැ කරන් කරන් ඉක්මන් කරන් ඉක්මන් කරන්. හොඳයි ඉසු දුලස්සනයි. හොඳයි ඉසු දු. හරි ආදිත්‍ය ප්‍රශ්න නැ ආදි. ඉක්මන් කරන්නකෝ. මං කරන්න මං කරමු මං හොඳයි විමෝද්ද අනියමයි ඉසුරි තාම රූපය අඳිනවද ඔව් සර් හරි පුතේ හරි අඳි මං කරමු ඉක්මන් කරමු මම පුළුවන් ටක් 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 ගාලා කරගෙන යන්න නමුත් ඔන්ලයින් අධ්‍යාපනය කියලා කියන්නේ ගුරුවරයාගේ දක්ෂතාවය පෙන්වන එකක් නෙවෙයි එතන වැඩිපුර වැඩ ප්‍රමාණයක් දරුවා ලවා කරවන්න ඕන පුතේ මේක හදන එක තමයි කොරටුවක් විසින් මෙතන කරන්නේ හරි අවබෝධින් අපේ දූල පුතාලා ලස්සනට වැඩි කරන්න ඕන අනිවාර්යයෙන්ම තමයි වෙන්න ඕන Pangkaran. පං කරන්න හොඳයි ආදිත්‍ය එක්පං කරන්න හරි නේද හරි මං හිතනවා දැන් ඔක්කොම ඇඳලා ඉවරයි රූප ටික හරි අපි බලමු ඊළඟට ඊළඟට අපි වචනයක් නෙමෙයි ලියන්නේ තරුලකුණක් දාලා ලියා ගන්න මෙහෙම පුතේ රූලක් ඇරලා තරුලකුණක් දාගමු අපි රූලක් ඇරලා තරුලකුණක් දාගමු අපි
නූලක් කරලා තර ලකුණක් දාගන්න හරි හරි මෙයා ගන්න ඔබගේ ලියමු අපි තර ලකුණක් දාලා ඔබගේ ඔබගේ ගෙදර ඔබගේ ගෙදර ඔබගේ ගෙදර ඔබගේ ගෙදර ඔබගේ ගෙදර පැවැත්වුණු 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 උපන්දින සාදයක උපන්දින සාදයක් කියලා ලියාගන්නකෝ උපන්දින සාදයක් ඔබගේ ගෙදර පැවැත්වුණු උපන්දින සාදයක් උපන්දින සාදයක් උපන්දින සාදයක් ඇඳ දක්වන්න ඔබගේ ගෙදර පැවැත්වුණු උපන්දින සාදයක් ඇඳ දක්වන්න ඔබගේ ගෙදර පැවැත්වුණු උපන්දින සාදයක් ඇඳ දක්වන්න ඔබගේ ගෙදර පැවැත්වුණු උපන්දින සාදයක් ඇඳ දක්වන්න හරි අඳින්න බලන්න ටක් ගාලා මම බලනවා හොඳම උපන්දින සාදය සමරලා තියෙන්නේ කවුද කියලා බලමුකෝ ලස්සනම රූප කාගෙත් තියෙන්නේ කියලා අඳින්න බලන්න ලස්සනට මං කරන්න ලස්සනට අඳින්න අදින් ඔය පාඩම ඉවරයි අදින් ඔය පාඩම ඉවරයි අපි අවුරුද්දෙන් පස්සේ පටන් ගන්නවා අපේ ඊළඟ පාඩම පොඩි කට් අපේ දූල පුතාලගේ ඒ වගේම තමයි වාක්‍ය ලියන්නත් ඔයාලා හුරු කරනවා ඉතින් වැඩ ගොඩයි ඉක්මන් කරන්න
ඉක්මන් කරන්න ලස්සනට අඳින රූපයක් ඒ රූපය ඇඳලා කොටුත් කරන්න පුතේ ඒ රූපය ඇඳලා කොටුත් කරන්න බලන්න ඉක්මන් කරමු වැඩක් දීලා තියෙන එක කරන්න Kita ikman karamu. හරිද ළමයි අයියෝ මෙන්න දැනුත් කට්ටිය සම්බන්ධ වෙලා තියෙනවා මොකෝ නින්ද කියන කට්ටියද ආ අපි ක්ලාස් එක පටන් ගත්තේ අද පහමාරට ඔව් ඔයාලට ගෲප් එකට මැසේජ් එකක් දාලා තියෙනවානේ අපි කමන්නේ රෙකෝඩින් එක බලන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ Koko ikman karande. Oy dan sambandha vechcha aya sir dunna prashnayak liya ganna oy prashne. Liya ganna. Obage nivase liya ganna prashne. Obage nivase naththam obage gedara Obage gedara pavatvunu obage gedara pavatvunu obage gedara pavatvunu obage gedara pavatvunu upandina sadayak upandina sadayak upandina sadayak upandina sadayak anda dakwanna Upandina sadayak
ඇඳ දක්වන්න. කොකෝකෝ අනිත් අය අඳින්න. ඒ කට්ටියට වැඩක් දීලා තියෙන්නේ. ඇඳ දක්වන්න. ඇඳ දක්වන්න. ඇඳ දක්වන්න. ඇඳ දක්වන්න. ඇඳ දක්වන්න. ඇඳ දක්වන්න. මං කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඒ දුන්න වැඩේ කරන්න හරි අවබෝධයෙන් ලස්සනට අඳින්න. දැන් අපි ඉගෙනගත්ත පාඩමේ අද තමයි මේ පාඩමේ අවසාන දවස. ඉතින් මේ ඉගෙනගත්ත කොටසෙන් ලස්සන වැඩක් තමයි දුන්නේ කරන්න ක්‍රියාකාරකම්. ඉතින් ඒ වගේ දේවල් අපේ පුංචි දූල පුතාලා අනිවාර්යෙන් හොඳට කරන්න ඕන පුතේ. අනිවාර්යෙන්ම තාමත් වැඩගත් ඒ වගේ දේවල්. ඉතින් දැන් දෙමළ අපි ඉගෙන ගත්තා. කොහොමද සුබ පතන්නේ, කොහොමද ස්තුති කරන්නේ, ඊළඟ උපන්දින සාදයකදී අපි භාවිත කරන දේවල් වලට කොහොමද දෙමළෙන් කියන්නේ. ඉතාමත්ම පුංචි දේවල් ටිකක් අපි තර්කානුකූලව වැඩ කරා. ඉතින් ඒක තමයි වෙන්න ඕන. ඉතින් දැන් ගොඩක් කට්ටිය සම්බන්ධ වෙන අපුතේ අපි ක්ලාස් එක පටන් ගත්තේ 5:30ට. ගෲප් එකට මැසේජ් එකක් දාලා තිබ්බා. ඉතින් ගෲප් එකට දාන මැසේජ් එක පොඩ්ඩක් ඉඳ අවධානයෙන්. අනිත් දේ තමයි මේ අපේ දූල පුතාලට එහෙම ගැටලුවක් ආවොත් අනිවාර්යම රෙකෝඩින් එක බැලීමේ අවස්ථාව තියෙනවා. එතකොට ඒකත් ප්‍රශ්නයකින් තොරව කරන්න පුළුවන්. ඕක ගැටලුවක් නෑ. එතකොට අද ක්ලාස් එකේ රෙකෝඩින් එක හෙට වෙද්දි ලැබෙයි මං හිතන්නේ. අනිවාර්යෙන් හෙට වෙද්දි ආයතනින් ලැබෙන්න සලස්වා ඇති. එතකොට ඒකත් ප්‍රශ්නයකින් තොරව කරන්න පුළුවන්. මං කරා ඉක්මන් කරමු. විනෝදයා හොඳයි. කො පාට කරලා නෑනේ. හොඳයි අමන්දී ලස්සනයි. කො කේක් ගෙඩි එහෙම ඇඳලා නෑනේ කට්ටිය. කේක් ඇඳලා නෑ. ඇයි ඒ? යොමුලි ගෲප් එකට දාපු මැසේජ් එක දැක්කේ නැද්ද? පාඩමේ අන්තිම ටිකේ තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක බලන්න පුළුවන්. හොඳද? ගැටලුවක් නැහැ. මම අනිත් අයටත් ඒක පොදුවේ කිව්වේ මේ ඒක ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක බැලීමේ අවස්ථාව තියෙනවා. හරි. එතකොට ගැටලුවක් නැහැනේ. මං කරන්න අනිත් අය අපේ ඔය දැන් සම්බන්ධ වෙච්ච දූල පුතාලා මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්නකෝ. ඒ කියන්නේ අනිත් අය කරන ප්‍රශ්නේ ලියා ගන්න ඉක්මනට. ඉක්මන් කරන් ඔය දැන් සම්බන්ධ වෙච්ච දූල පුතාලා අනිත් අය කරන ප්‍රශ්නේ ලියා ගන්නකෝ ඉක්මනට. ලියා ගන්න. ඔබගේ නිවසේහි ඔබගේ නිවසේහි
ඔබගේ නිවසේහි රෙකෝඩින් එක බලලා අර වචන ටිකක් තමයි අපි කතා කරේ දැන්. ඒ වචන ටික පොඩ්ඩක් බලලා අවධානය තියාගන්න හේතුව තමයි ඉතාමත් වැදගත් වචන. ලේසි වචන. ඒ වගේම වැදගත්. හරි. ඉක්මන ලියාගන්නකො ප්‍රශ්නේ. ඔය දැන් සම්බන්ධ වෙච්ච අය. ඔබගේ නිවසේහි හොඳයි සඳී. තව අඳින්ද? තව අඳින්න පුළුවන්. හදලා පාඩ කරා. ඔබගේ නිවසේහි පැවැත්වුණු ලියාගන්න. ඔබගේ නිවසේහි පැවැත්වුණු අදින් ඔය පාඩම ඉවරයි. අවුරුද්දෙන් පස්සේ අපි පටන් ගන්නවා අපේ අලුත් පාඩම. ඉන්සයිට් මං කරමු. ඔබගේ නිවසේහි පැවැත්වුණු උපන්දින සාදයක උපන්දින සාදයක උපන්දින සාදයක උපන්දින සාදයක උපන්දින සාදයක උපන්දින සාදයක රූප සටහනක් අඳින්න 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 ඔබගේ නිවසේහි පැවැත්වුණු උපන්දින සාදයක රූප සටහනක් අඳින්න රූප සටහනක් අඳින්න හරි ඉක්මන් කරන්න දැන් වැඩ පටන් ගන්න හරි තව දෙයක් ඔය රූප අඳින එක පොඩ්ඩක් නතර කරන්නකෝ ඔක්කොමලා රූප අඳින එක නතර කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න රූප අඳින එක නතර කළා ඔතන රූපය අඳින්න ඉඩ තියන්න ඉක්මන් කරන්න තව ප්‍රශ්නයක් දෙන්න හදන්නේ ඉක්මන් කරන්න රූපය අඳින්න ඉඩ තියලා ලියාගන්න තව ප්‍රශ්නයක් මේ විදිහට ලියාගන්න මේ විදිහට රූපය අඳින්න ඉඩ තියලා හරි නේද හරිද ඉඩ තිබ්බ අයත් උස්සන්න බලන්න සර් පොඩ්ඩක් බලන්න ඉඩ තිබ්බ අයත් උස්සන්න කෝ ඉක්මනට අත උස්සන්න ඉඩ තිබ්බ අය ඒ රූපේ අඳින්න ඉඩ තියපු අය අත උස්සන්න හෑන්ඩ් රේස් නෙමෙයි අත හරි නේද හරි ලියාගන්න ඊළඟ ප්‍රශ්නය ඔබගේ ලියාගන්න ඊළඟ ප්‍රශ්නය ඔබගේ ඔබගේ පවුලේ සිටින අය ඔබගේ පවුලේ සිටින අය ඔබගේ පවුලේ සිටින අය අඳින්න ඔබගේ පවුලේ සිටින අය අඳින්න ඉක්මන් කරන්න නියම ප්‍රශ්නයක් දෙන්න ඉක්මන් කරන්න ඔබගේ
පවුලේ සිටින අය අඳින්න ඔබගේ පවුලේ සිටින අය අඳින්න ඔබගේ පවුලේ සිටින අය අඳින්න පවුලේ සිටින අය අඳින්න පවුලේ සිටින අය අඳින්න පවුලේ සිටින අය අඳින්න එතෙන්ටම ලියාගන්න ඒ අයට එතෙන්ටම ලියාගන්න ඒ අයට ඒ අයට ඒ අයට දෙමළෙන් කියන ආකාරය 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 දෙමළෙන් කියන ආකාරය ඒ අයට දෙමළෙන් කියන ආකාරය රූපය අසලින් ලියන්න 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 හරි නේද හරි නේද ප්‍රශ්නේ ලිව්ව නේද හරි අපිට තා තියෙන පොතේ විනාඩි 6ක් වගේ පුංචි කාලයක් ඉතින් ඔන්න ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා ඉතින් මේ ප්‍රශ්න දෙකට හොඳට පිළිතුරු සපයන්න හොඳට රූප සටහන් ඇඳලා ඒ වැඩේ කරන්න මම කැමති සර්ගේ WhatsApp number එකේ group එකේ තියෙනවා ඔය වැඩ ඔය රූප දෙක ඇඳලා ඔය අදාළ ප්‍රශ්න දෙකට අදාළව වැඩ ටික කරලා සර්ට එවන්න WhatsApp කරන්න සර් බලලා අඩුපාඩු ටික කියන්න එහෙනම් ලබන්න ඕන අවසර සාමයේ සුබරවිට සුබම සුබන අවසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා අද පහමාරට ක්ලාස් එක පටන් ගත්තේ හත වෙනකන් ක්ලාස් එක කරා ඉතින් අපේ දූල පුතාලා හොඳට වැඩ ටික කරන්ද පරක්කු වෙලා සම්බන්ධ වෙච්ච සියලු දෙනාම රෙකෝඩින් එක බලන්න හෙට වෙද්දි රෙකෝඩින් එක දාවි group එකට අපේ ඉන්ස්ටිටියුට් එකෙන් ආයතනයේ ඉතින් වැඩ ටික හොඳට කරලා හොඳ වැඩ ටිකක් කරමු මම නැවතත් කියනවා ලබන්න ඕන අවසර සාමයේ සතුට පිළ සුබ සුබ අවසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාම පරිස්සමින් වැඩ ටික කරන්ද අපි නැවතත් අවුරුද්දෙන් පස්සේ හම්බෙමු සියලු දෙනාම හොඳට වැඩ ටික කරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු වණක්කම් ආයුබෝවන් මුන්මණිහෙළතුමේ තෙරුවන් සරණයි අලුත් වාරෙ මීන්දු සංදිප්පෝ සරණයි